ඇත්තට නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටෙන ආකාරය පසුගිය දේශනාවල පැහැදිලි කරා. අදට નિયમિત කාරණය තමයි මනෝද්වාරය පිළිබඳව. පසුගිය දේශනාවල චක්කුද්වාර, සෝතද්වාර, ගානද්වාර, චිවද්වාර, කායද්වාර කියන ඒ කරුණු අපි විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කළා බැලුවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් හා අනාත්ම වශයෙන්. අද අපි ගන්නේ මනෝද්වාරය. මනෝද්වාරය කියන්නේ මනස, විඥානය, සිත. අරමුණු දැනගන්නා ස්වභාවයට විඥානය කියන. සිත, සිතේ ස්වභාවය තමයි අරමුණු දැනගන්න මනෝද්වාරයෙන් කරන්නේ එක. ඒක දොරක්. ඒ දොරෙන් ඇතුල් වෙන්නේ බාහිර ධම්මාරම්මන. ධම්මාරම්මන කියලා කියන්නේ නාම රූප දෙකම තමයි. ඒ ධම්මාරම්මණයට ඇතුළත් මොන කාරණයක් ගත්තත් නාම රූප දෙක තුල ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් මනෝද්වාරය එක දොරක්. දැන් මේ මනෝද්වාරය කොහොමද අනිත්‍ය වෙන්නේ? මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥාණය ආයස අපි දන්නවා දැන්. නාම ධර්මයන්ගේ ආයස දන්නවා, රූප ධර්මයන්ගේ ආයස දන්නවා. ඊට පසුගිය දේශනාවල අපි රූප ධර්මයන්ගේ ආයස අරගෙන පෙන්වුවා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටි. අද මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥාණය. ඒකේ ආයස ගත්තොත් අර 17 නොත් එකයි. එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුල ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. ඒ උදය වැය. ඒ දක්නා නුවණ උද්‍යව්‍යා ඥානය. මේ උද්‍යව්‍යා ඥානය බලවත් වෙන්න තමයි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. මේ මනෝද්වාරයේ යථා ස්වභාවය දුක්ඛාරය සත්‍යයටයිද දුකක්මද ඇති කරන්නේ කියන කාරණේ අපි දුක්ඛ ලක්ෂණය තුළින් පරීක්ෂා කරනවා. තමන්ගේ වශයේ පවත්වන්න පුළුවන්ද කියන කාරණය අනාත්ම ලක්ෂණය තුළින් අපි පරීක්ෂා කරනවා. එහෙනම් අනිත්‍යයි. එතකොට අපි දන්නවා විඥානය, මනස, මානසිකාර්ය, සිත, මනෝද්වාරය. සෑම නමකෙම තේරුම් ගත යුතු ධර්මතාවය තමයි ඔය කතා කරන්නේ අරමුණු දැනගන්නා ස්වභාවයයි කියලා. විඥාන හයක් වර්තමානයේ පැවැත්මේදී ක්‍රියාත්මක වෙනවා. විඥාන හයක්. චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, චුවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඒත් අපි දන්නවා ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා කියන කාරණේ දැන් හොඳට පැහැදිලි. දකින කෙනෙක් නැතුව, පෙනෙන කෙනෙක් නැතුව, බලන කෙනෙක් නැතුව හේතුඵල ධර්මතාවයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන කාරණය දැන් හොඳට පැහැදිලි. ඒ චක්කු විඥානය හදන්න නම් ඇසයි බාහිර රූපයයි යෝනි. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බෑ. එහෙනම් ඒ හැදෙන සිතට ආයස එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුළ ඇති වෙලා නැති වෙනවා. මම කලින් දේශනාවලත් පැහැදිලි කරා හටගන්න හේතුවක් ඕනි, නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න විතරයි හේතුව. එතකොට බලන්න අපි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට හටගන්න හේතුවකින් හේතුවකින් හටගන්න ඒ යම් දෙයක් ඇද්දේකේ තියෙන ශනිකව නැතිවීමක්, නොපෙනියාවක්, අතුරුදහන් වීමක්. එහෙනම් අපි බලනවා එක. ඔව්. ඇසයි රූපයයි නිසා හැදුවා සිතක්. රූප පිළිබඳව දැනගැනීමේ සිතක්. චිතක්ෂණය ආයස හටගත් ස්වභාවයෙන් නැති වුණා. එහෙනම් හට ගන්නවට කිව්වා උදය කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. එතකොට හේතුන්ගෙන්ද හටගත්තේ? ඔව්. ඇසයි රූපයයි.
එක හේතු. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බැහැ. එහෙනම් ඒ හැදුන සිත ෂණේ අතුරුදහන් වුණා. නැති වුණා. නොපෙනි ගියා. ඒකටත් උදාහරණයක් කියනවා. බෙරයට ශබ්ද නගන්න බැහැ. අතට ශබ්ද නගන්නත් බැහැ. හැබැයි බෙරයයි අතයි එකට සම්බන්ධ වෙනකොට ශබ්දයක් නැගෙනවා. ඒතරේ ශබ්දය බෙරෙත් නැහැ. අතෙත් නැහැ. හේතුන්ගෙන් හටගත්තු. හැබැයි හටගත්ත ශනේන්නේ ශබ්දය අතුරුදහන් වෙනවා. නැති වෙනවා. ඒතර නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හඬ නගන්න හේතුවක් අවශ්‍යයි. ශබ්දයක් ඇති කරන්න හේතුවක් ඕනේ. ඒ ඇතිවෙච්ච ශබ්දය නැති කරන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. ඒක ශනේන් නැති වෙනවා. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය. අනේකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි බලනවා මනෝද්වාරය, සිත, විඥානය, චක්කු විඥානය ස්වභාවය. හටගන්න ශනේන් නැති වෙනවා. එතකොට හටගන්න හේතුන්ගේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත්තද හටගන්න ශනේ නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ආශ්‍රයක චිත්තක්ෂණේ. උදේවේ හටගත්තද නැති වුණා. එහෙනම් ඒක අපි නිවැරදිව නැවත මෙනෙහි කරනවා. නැවත නැවත බලනවා නিত্যද, ස්ථිරද, සදාකාලිකද, අනිත්‍යද, අස්ථිරද, తాවකාලිකද. අනිත්‍යයි, අස්ථිරයි, తాවකාලිකයි. හටගත් හේතුයෙන් ඒ හටගත් ස්වභාවයෙන් නැති වුණා. එහෙනම් ආයි සිතක් හදන්න නම් ආයි හේතු හදන්න වෙනවා. දැන් මේක පටන් ගත්තේ කොතනින්ද? මේ ඇතිව නැතිවෙන ස්වභාවයවත් මේ අනිත්‍ය ලක්ෂණය පටන් ගත්තේ කොතනින්ද? ප්‍රතිසන්දි විඥානය. අබැසගත්තද එතන ඉඳලා තමයි ඇතිව නැතිවෙන ස්වභාවය පටන් ගත්තේ විඥානය. ඇතිව නැතිවෙන දැන් එතන ඉඳලා මේ වර්තමානයේ මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඒ ස්වභාවයමයි තියෙන්නේ. ඇති වෙනවද ඇති වෙනස නැන්නේ නැති වෙන. අපි නැවතත් කල්පනා කරනවා. නැවතත් හොයනවා. නැවතත් පරික්ෂා කරනවා. ඔව් හට ගන්න ශනේ නැති වෙන අනිත්‍යයි. ස්ථිර වශයෙන් පවතින්නෙම නැහැ. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නැහැ. සදාකාලික ස්වභාවයෙන් පවතින්නෙම නැහැ. හටගත් ස්වභාවයෙන් නැති වෙනවා. එහෙනම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. අපි ඒක සිතේ හොඳට සනිටුහන් කරගන්න ඕනේ. සිතට හොඳට අනුගත කරගන්න ඕනේ. සිතට හොඳට ඒ පිළිබඳව සිතේ විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. නොසෙල්වෙන විශ්වාසය. සෙලවෙන්නේ විශ්වාසය. ඔව්. හටගත් ස්වභාවයෙන් නැති වෙනවා. හටගත් නම් හේතුවක් ඕනේ. හැබැයි නැති කරන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ତୋରି අනිත්‍ය ලක්ෂණය විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ අනිත්‍ය ලක්ෂණයයි. ତୋට අපි ඊගාවට බලනෝ සෝත විඥානය. අසෝත විඥානයත් ඒ විදිහමද? ඒකත් අපි පරීක්ෂා කරනවා. ඒකත් පරීක්ෂා කරලා බලනවා. සෝත විඥානය කොහොමද හැදින්නේ? ඒකට කණයි ශබ්දයයි යෝනි. සෝත විඥානය කියන්නේ ශබ්ද පිළිබඳව දැනගන්නා සිත. හඬ පිළිබඳව, ශබ්ද පිළිබඳව දැනගන්නා සිත. සෝත විඥානය. ඒතර මේ විඥානය කණයි බාහිර ශබ්දයයි නිසා. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බෑ. එහෙනම් හටගන්නේ හේතුන්ගෙන්. හැබැයි හටගත්ත හේතුන්ගෙන් ආයිෂ්‍ය එක චිතක්ෂණයයි, එක චිතක්ෂණයක් තුල නැති වෙනවා. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නැහැ. එහෙනම් අනිත්‍යයි. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නැහැ. එහෙනම් අනිත්‍යයි. ගාන විඥානයත් ගන්නවා. අනිත්‍ය වශයෙන් බලනවා. එමෙ නැත්තම් කරුණු තුන මේකටම අරගෙන යන්නත් පුළුවන්. මම මේ අනිත්‍ය ලක්ෂණය මේ කරුණු හයෙන් අරගෙන ඊට පස්සේ දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියනවා. තොර ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක්. පුච්චලයක් නැති, සත්‍යයක් නැති, ජීවියෙක් නැති, කෙනෙක් නැති, කරන්නෙක් නැති,
කරවන්නෙකුත් නැති, විඳින්නෙකුත් නැති, විඳවන්නෙකුත් නැති හේතුඵල ධර්මතාවයක් නාසයයි ගන්ධයයි නිසා ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක්. ඒ තමයි විඥානය, ඝන විඥානය. නාම ධර්මයක් හටගන්න ශනේන් නැති වෙනවා. ඇයි හටගන්න ශනේන් නැති වෙන්නේ? චිතක්ෂණයයි ආයස. හොඳට නුවණින් විමසනවා, කල්පනා කරනවා. ඒකට සතිය උපකාර කරයි, යෝනිසෝ මනසිකාර්ය මනා නුවණ උපකාර කරයි. මේ ධර්මතා දෙකත් එක්කයි මේ ගමනේ යන්න තියෙන්නේ. එහෙනම් චිතක්ෂණයක් තුළ. ඒතකොට හටගන්න හේතුවක් ඕනි. හටගන්න හේතුවක් ඕනි. මොකද්ද හේතුව? නාසයයි බාහිර ගන්ධයයි. ඒ දෙක නිසායි හැදුනේ. හැබැයි චිතක්ෂණයක් තුළ අවසන්. අතුරුදහන්. නොපෙනී ගියා. අර බෙරේ හඬ ගිය දිහක් නෑ. ආයි බෙරේ ඇතුළට ගියෙත් නෑ. බාහිර තැනක තැම්පත් වුනෙත් නෑ. ශබ්දය නැගුවා. නැගුණ ශනේ නැති වුණා අතුරුදහන්. අන්න ඒ වගේ හේතුන්ගෙන් හටගත්ත නාසයයි බාහිර ගන්ධයයි නිසා හටගත්ත ශනේ නැති වුණා. එහෙනම් එතන නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? ස්ථීර ලක්ෂණයක්ද අස්ථීර ලක්ෂණයක්ද? සදාකාලික ලක්ෂණයක්ද తాවකාලික ලක්ෂණයක්ද? తాවකාලිකයි. අස්ථිරයි. අනිත්‍යයි. කොච්චර වෙලාව චිතක්ෂණයකට. එක චිතක්ෂණයකටයි. චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. මෙන්න මේ අති ගැඹීර මේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ තාමත්ම නිවැරදි ලක්ෂණ තුන අපි නාම රූප දෙක තුලින් තමයි තහවුරු කර ගන්න ඕනේ. බාහිර තේවල වලින් නෙමෙයි. මේ නාම රූප දෙක තුලින්. අභ්‍යන්තර රූපස්කන්ධය, අභ්‍යන්තර නාමස්කන්ධය. තව කෙනෙකුගේ තෝරන්න බලන්න පුළුවන්. බාහිර කෙනෙක් සම්බන්ධ කරගෙනත් බලන්න පුළුවන්. එහෙම බලන්නත් පුළුවන්. 11 ආකාරයකින් පරීක්ෂා කරන්නත් පුළුවන්. අතීත, වර්තමාන, අනාගත එහෙමත් ගන්න පුළුවන්. අධ්‍යාත්මික බාහිර, ඕලාරික සූක්ෂම, හීන ප්‍රනීත, දුර ළඟ කියන මේ 11 ආකාරය. එහෙම පරීක්ෂා කරන්නත් පුළුවන්. එතකොට තවත් ස්ථීර වෙනවා. සහතික වෙනවා. විශ්වාසය නොසෙල්වෙන විශ්වාසයක් ඇති වෙනවා. මේ විදිහටම තමයි වෙන්නේ. ඒ සිතේ ගොඩ නැගෙනවා. ඒකයි වෙනස් වෙන්නේ. ඒ සත්‍ය දැකලා සත්‍ය අවබෝධ කරගෙන. එහෙනම් ඒ විඥාණයට ගාන විඥාණය ගන්ධ සුවඳ දැනගැනීමේ සිත අනිත්‍යයි. අනිත්‍යයි අස්තිරයි. ඒ ශනේයි. ශනේන් ඉවරයි. අතුරුදහන්. නැවතත් ඒ සිත හදන්න ඕන නම් නැවතත් අර නාසයට අර ගන්ධය ස්පර්ශ වෙන්න ඕනේ. නැතුව හදන්න බෑ. කල්පනා කරලා බලන්න. හැබැයි ඒ හැදුවත් ඒ සිතත් ශනේයයි ආයිස. එක චිතක්ෂණයයි. අනිත්‍යයි. අන්න නුවණින් පරීක්ෂා කරලා බලලා තමම අවබෝධ කරගන්නවා මේ අනිත්‍ය ලක්ෂණය. ඒකයි අපි කියුවේ මේ අනිත්‍ය ලක්ෂණය ගැඹුරුයි. බාහිරින් බලලා අනිත්‍යයි අනිත්‍යයි කියලා තොල්මැතුරුවට හිතුවට හඬ නගා කිව්වට මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අවබෝධ වෙන්නේ. නාම රූප දෙක තුලින්ම තහවුරු කරගන්න ඕනේ. එයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙකක් විතරයි. වෙන ධර්මතාවයක් නෑ. එහෙනම් ඒ ධර්මතාවයන්ගෙන්ම තහවුරු කරගන්න ඕනේ. ඒක දැකලා තහවුරු කරගන්න ඕනේ. ඒ විශ්වාසය, ඒ ශක්තිය, නොසෙල්වෙන ශක්තිය දැකලම අවබෝධ කරගන්න ඕනේ. ඔව් අනිත්‍ය ලක්ෂණයක් තමයි තියෙන්නේ. ඒක සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන. ඉතාම පැහැදිලි. ඒක නිර්වෘත. එහෙනම් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි හැදෙන්නේ හේතුවකින්. නිරුද්ධ වෙන්න නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගන්න ශනේන් නැති වෙනවා. හොඳට හිතන්න. හොඳට කල්පනා නැවත නැවත හිතන්න. දවසම හිතුවත් ප්‍රශ්නයක් නැහැ. එක දිගට සතියක් ඒත් කමන්නේ. අවබෝධ වෙනකම්ම හිතන්න. කල්පනා කරන්න. විමසන්න. හොයන්න. පරීක්ෂා කරන්න. මනසින් කරන්නේ. සිතින් කරන්නේ. ඒත් විඥාණයෙන්මයි කරන්නේ. විඥානය පිළිබඳ දැනගන්නෙත් විඥානයමයි. විඥානය කියන්නේ අරමුණ දැනගන්නවා. එහෙනම් මේ ස්වභාවය දැනගන්නෙත් අවබෝධ කරගන්නෙත් විඥානයෙම තමයි. ප්‍රඥා උපදවා ගන්න. විඥානය උපකාර කරගෙන. එහෙනම්
අපි බලනවා තවත් විඥානය. ජීවහ විඥානය. ඒකත් අනිත්‍යද කියලා. කොහොමද අනිත්‍ය වෙන්නේ? දිවයි බාහිර රසයයි නැතුව ඒ සිත හදන්න බෑ කියන කාරණය ඔයත්තන්ට දැන් හොඳට දන්නවා. ඒවා හොඳට පැහැදිලි කරගත්තා, නිරෝල් කරගත්තා, දික්ටි විසුද්ධියේදී, කාංකා විතරණ විසුද්ධියේදී. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි දැන් සහතික කරගන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයන් ලක්ෂණ තුන. මේ තමයි විදර්ශනා ප්‍රඥාව. විශේෂ දර්ශනේ විදර්ශනා. ප්‍රඥාවෙන් දකින්නේ, නුවණින් දකින්නේ, ඥාණයෙන් දකින්නේ. එහෙනම් දිවයි බාහිර රස්‍ය යෝනිමයි යසිත හදන්ට. හේතුකින්මයි හැදුනේ. හැබැයි ආයෂ්‍ය අපි හොයනවා. කොච්චර කාලයක් යාපවතීද? එයාගේ පැවැත්ම තියෙන එක චිතක්ෂණය, එක චිතක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය, නැති වෙනවට කිව්වා වේය. දැන් ඒ දක්නා නුවණ උදයව්‍යහ ඥානයයි. ඒ දක්නා නුවණ. එතකොට උදය දකිනවා, වේය දකිනවා. නුවණින් දකින්නේ උදයව්‍යහ ඥානය. උදයව්‍යහ ඥානයෙන් බලවත් වෙන්නේ, ප්‍රකට වෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඇතිව නැතිවීම අවබෝධ වුණාද? අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. ඇතිව නැතිවෙන බව අවබෝධ නොවන තාක්කල් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. ඇතිව නැති වෙනවා. එතකොට අපි රූපස්කන්ධයත් ඉස්සෙල්ලා බැලුවා. පසුගිය දේශනාවල චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් නාමස්කන්ධයයි දැන් බලන්නේ එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් ඇති වෙනවට කිව්ව උදේ නුවණින් දැක්කව ඇති වෙනවා. කොහොමද ඇති වෙන්නේ? දිවයි රසයයි හින්දා ඇති වුණා. ඇති වුණ ශණයෙන් නැති වුණා. ඇති වුණේ හේතුවකින්. ඒ දිවයි රසයයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඒ හටගත්ත දේ තියෙන ස්වභාවය තමයි ශණයෙන් අතුරුදහන් වීම, නොපෙනියාම නැතිවීම. කොච්චර කාලයකින්ද? එක චිතක්ෂණයක්. නවතත්ටි චිවහ විඥානයක් උපදවා ගන්න ඕන නම් රස දැන ගැනීමේ සිතක් හදා ගන්න ඕන නම් ආයි දිවයි රසයයි දෙක සම්බන්ධ කරන්න ඕනේ. හොඳට බලන්න, හොඳට හොයන්න, හොඳට පරීක්ෂා කරන්න. ඒ තුල නැගෙන්නේ තර සිතක්. ඒතකොට හටගන්නේ ආයි හේතුවකින් ආයි හටගත්ත. හටගන්න හේතුවක් ඕනේ, නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගත්ත දේ තියෙන හේතුන්ගෙන් හටගත්ත දේ යම් දෙයක් ඒ දේ තුල තියෙන ශණයෙන් නොපෙනියාමක්, අතුරුදහන් වීමක්, නැතිවීමක්. අනිත්‍යයි. සහතික කරගත්ත සිතට, අනුගත කරගත්ත සිතට, ස්ථාවර කරගත්ත විශ්වාසය ගොඩනගා ගත්තා. දැකලා දැකලයි විශ්වාසය ගොඩනගා ගත්තේ. නිවැරදිව දැකලා. එහෙනම් අනිත්‍යයි. නিত্য ස්වභාවයෙන් පවතින්නේ අස්තිරයි. తాවකාලික චිව විඥානය. කාය විඥානය. කයයි පහසයි. ශරීරය හා බාහිර පහස. ශරීරය හා බාහිර පහස නැතුව එක හදන්න බෑ. කාය විඥානය හදන්න බෑ. එහෙනම් ඒ සීත උෂ්ණ පිළිබඳ නිවැරදිව දැනගත්ත, නිවැරදිව දැකගත්ත ඒ සීත උෂ්ණ ආකය දෙක නිසා තමයි ඒ සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිත හැදුවේ. ඒ සිතේ ආයස කොච්චරද? කාය විඥාන. ඒ සිතේ ආයසත් එක චිතක්ෂණයයි. හොඳට මතක තියාගන්න, නාම ධර්මයට එක චිතක්ෂණයකට වඩා ආයස තියෙන මේ ලෝකෙ කිසිම නාම ධර්මයක් නැහැ. කිසිම රූප ධර්මයකුත් නැහැ චිත උපරිම චිතක්ෂණ 17කට වඩා ආයස තියෙන. මේ දෙක හොඳට හිතේ තියාගන්න ඕනේ. හැබැයි හිතේ තියාගෙන විතර නෙමෙයි හොඳට ඕන හොයන්න, පරීක්ෂා කරන්න, විමසන්න. එහෙනම් බාහිර කයයි පහසයි හේතු, හේතුන්ගෙන් හැදුවා කාය විඥාණය හටගත් සනේ. එතකොට හදන්න හේතුව ඉදිරිපත් වුණා. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත් සනේ නැති වුණා. බලලා දැකලා නිශ්චය කරගන්න. ස්ථිර කරගන්න. සහතික කරගන්න. ඔව්, ඒකත් අනිත්‍යයි. ඒකත් අස්ථිරයි. ඒ සිතත් తాවකාලිකයි. ඒ පහස පිළිබඳව දැනගත් සිතත්
සැනෙන් ඇති වෙලා නැති වුණා. අනිත්‍ය ලක්ෂණය අන ප්‍රකට වෙනවා. ඒතොර ඇති වෙනවට කිව්වා උදේ, නැති වෙනවට කිව්වා වැය. ඥානයත් එක්කයි එන්නේ. ඒ ඥානය තුල දෙව්‍ය ඥානය, ඒ තුල අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. අනිත්‍යයි කියන ඒ ස්වභාවය සිතට හොඳට අනුගතයි. සිතට ස්ථාවරයි. මනෝ විඥානය. ඒකත් බලනවා අපි. මනෝ විඥානය. මනස බාහිර අරමුණු. නාම රූප දෙක. කරූප ධර්මයක් එක්ක නාම ධර්මයක්. මනසින් ගන්න. ගත්තද මනෝ විඥානය. මනෝ විඥානය. එක චිතක්ෂණයයි අවශ්‍ය. එතකොට හටගන්න හේතුවක් ඕනි. මොකද්ද හේතුව? මනස. ඒ සිතේ ප්‍රවෘත්තිය. සිතේ පැවැත්ම. ඒකට බාහිර එක්ක රූපයක් හෝ එක්ක සිතුවි. වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක්. නාම ධර්මයක්. අරමුණු කළා. අරමුණු කරලා ඒ අනුව හැදුන සිතක් මනෝ විඥානය. ඒතර හටගන්න හේතුවක් ඕනි. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හේතුන්ගෙන් හටගන්න යම් ධර්මතාවයක් ඇද්ද ඒ තුල තියෙන ෂණයෙන් නොපෙනියාමක් අතුරුදහන් වීමක් වෙනස් වීමක් විපරිණාමයක්. එහෙනම් මනෝ විඥාණය එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳුණා එන එක අනිත්‍යයි. නැවතත් මනෝ විඥානයක් හදන්න අවශ්‍ය නම් නැවතත් බාහිර අරමුණක් ගන්න ඕනේ. ඒ රූපයක් හෝ ඒ නාම ධර්මයක් අරමුණු කරලා නැවත මනෝ විඥානයක් හදා ගන්න පුළුවන්. හැබැයි ඒ මනෝ විඥාණයටත් ආයිෂ එක චිතක්ෂණයයි. හටගන්න හේතුවකින් නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත් ස්වභාවයෙන් නැති වෙනවා. එහෙනම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. හටගන්නවට කිව්වා උදය කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. උදය වැය ඥාණය, උදය දකිනවා, වැය දකිනවා. නුවණින් දකින්නේ උදය වැය ඥාණය. පටන් ගත්තේ කොතන ඉඳලාද? තොර චක්කු විඥානේ ඒ පෙරළන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, සෝත විඥානේ ඒ පෙරළන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, ගාන විඥානේ ඒ පෙරළන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, චිව විඥානේ පෙරළන ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, කාය විඥානේ ඒ පෙරළන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, මනෝ විඥානේ ඒ පෙරළන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥාණය ඉඳලා. ප්‍රතිසන්දි විඥාණය ඉඳලා මේ කොච්චර කාලයක් තියේද? ආයුෂ පවතින තාක්කල් මේ භවයේ ඒ ස්වභාවයම තමයි තියෙන්නේ. ආයුෂයයි උෂ්ණයයි විඥාණය තියෙන තාක්කල් මේ භවයේ කරුණු තුන ක්‍රියාත්මක වෙන තාක්කල්. එතන ආයුෂය උෂ්ණය කර්මයෙන් සකස් ජීවා. එහෙනම් පවතින තාක්කල් ඇති වෙයි නැති වෙයි. ඇති වෙනවද නැති වෙනවද? ඇති වෙන ශනේ නැති වෙනවා. එහෙනම් මේ විඥාන හයම ඇති වෙන ස්වභාවයෙන් නැති වෙනවා. දැන් අපි එන පරීක්ෂණය තුළින් තහවුරු කරගත්තා, නිවැරදි කරගත්තා. සත්‍යයක් හැටියට දැක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවේ බලලා දැකලා තේරුම් ගන්න. අවබෝධ කරගන්න. නොබල නොදක තේරුම් ගන්න බෑ. ඇයි? විශ්වාසයක් ගොඩනගන්නේ. විශ්වාසයක් ගොඩනගෙන්න නම්, සහතික වෙන්න නම් අපිට ඒක බලන්න ඕනේ. ඒක අපි දකින්න ඕනේ. ධර්මය දකින්න. දකින්නේ ධර්මයයි. ඒ අනිත්‍ය ස්වභාවය දකිනවා නම් එතන දකින්නේ ධර්මයයි. හොඳයි, අපි බලමු දැන් මේ විඥාන හයමේ දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ කොහොමද? චක්කු විඥානය පිළිබඳව දන්නවා. එහෙනම් මේක දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ කොහොමද? දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ මේ විඥානයේ තියෙන පීඩන ස්වභාවයක්. පීඩනයක් ඇති කරනවා. නැවත 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 රූප බලන්න අපේ මනස අපිට තද කරනවා. පීඩනයක් ඇති කරනවා. පීඩාවක් ඇති කරනවා. නැවත නැවත අර රූප බලන්න ඒ බලලයි සිත හදන්න නැවත නැවත අපට අණ කරන. ඒක පීඩනයක් නේ. ඒක වදයක් නේ. ඒක කරදරයක් නේ. ඇයි? සිත මොකද්ද කියන්නේ? නැවත නැවත අර චක්කු විඥානේ හදන්න.
අසයි රූපයයි නිසා හැදෙන විඥානය නැවත නැවත හදන්න කියලා පීඩනයක් ඇති කරන්නේ නැද්ද? සිත කරදර කරන්නේ නැද්ද? සිත වද දෙන්නේ නැද්ද? වද දෙනවා. පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. දැන් සංකත ස්වභාවය කිව්වා. සංකතයි කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගත්තේ සිත. විඥානේ, මනස, මානසිකාරය සිත. සන්තාප ස්වභාවයක් තියෙනවා. සන්තාප ස්වභාවයක් කියන්නේ දවනවා. දෙවිල්ල හදෙනවා. සන්තාප ස්වභාවය. ඇයි නැවත නැවත අන කරනවා? නැවත නැවත බල කරනවා ඒ සිත උපද්දවන්න. එතකොට දැන් ඒක අයිති වෙන්නේ කාම ධාතුවට. ඇසයි රූපය නිසා හටගන්න සිත අයිති වෙන්නේ කාම ධාතුවට. කැමැති. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඔයත් අහලා තියෙනවා. ධාතු විභාගයේදී එහෙම දේශනා කරනවා. ඒතොර චක්කු විඥාන ධාතු. ඒක කාම ධාතුවක්. කැමැති. කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා. ඒ කැමැති දේ පිළිබඳව හඳුනා ගන්න. ඒ සිත නම් හොඳයි. ඒ දැකපු රූපය පිළිබඳව ඇති වෙච්ච සිත නම් හොඳයි. ඒක ආස්වාදයි. ඒක සතුටුයි සොම්නස්. අන කාම සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා හඳුනාගත්ත ඊට පස්සේ ඡන්දය උපදිනවා. ඡන්දය කිව්වේ කැමැත්ත. නැවත නැවත ඒ සිත හදන්න කැමැත්ත උපදිනවා. නැවත නැවත ඒ සිත හදන්න කැමැත්ත උපදිනවා. කාම ඡන්දය. ඒ කාම ඡන්දය ඊට පස්සේ කාම විතර්කය. ආය පිළිබඳව කල්පනා කරනවා. නැවත නැවත ඒ සිත උපදවන්නේ කොහොමද? නැවත නැවත කල්පනා කරනවා. කාම විතර්ක. ඒ විතර්කය නිසා කාම දෙවිල්ල එනවා. දැන් දනවා. ඒ ලස්සන රූපය නැවත නැවත බලන්න ඕනේ. නැවත නැවත ඒ සිත හදන්න ඕනේ. නැවත නැවත ඒ විඥාණයට ප්‍රිය කරනවා. එතකොට දෙවිල්ල. කාම පරිේශණය. ඉතින් හොයනවා. නැවත නැවත හොයනවා පරිේශණය. ඉතින් හොයන්න ස්වභාවයෙන් හම්බුනොත් හොඳයි පෙරපිනට. ආස්වාද ජනකම රූප හම්බුනොත් හොඳයි. නැත්තම් අකුසල කරලා ඒ ඇස පිනවන්න අවශ්‍ය කරන ඒ රූප හදා ගන්නවා. ඒ අනුව අර සිත හැදෙනවා. ඒ සිත එහෙනම් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. දැන් තියෙනවද? දෙවිල්ලක් තියෙනවද එතකොට? ඔව්. සන්තාප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි මේ චක්ක විඥානය. විශේෂකන කොට නැහැ කියන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න බෑ. පීඩනයක් ඇති කරනවා. නැවත 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 ඒ සිත හදන්න. ලස්සන රූපය දැකලා ආස්වාද දනක සිත ක්‍රමයෙන් හැදුනද නැවත නැවත හදන්න සිතාන කරනවා. එතකොට පීඩනයක්. සංකත ස්වභාවයක්. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගත්තේ. එතකොට දැන් ඒකේ ආශා පිටීරණය කරන්න ඉස්සෙල්ලා චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙයි. මේ දැන් බලන්නේ දුක්ඛ ස්වභාවය. සන්තාප ස්වභාවය දෙවිල්ල. නැවත නැවත ඒ සිත් හදන්ට දෙවිල්ල. නැවත නැවත ඇති වෙනවා. තනවා. කාම ධාතුව. කාම ධාතුව නිසා කාම සංඥාව හඳුනාගත්ත සංඥාවෙන්. ඒ අනුව කාම ඡන්දය. ඒකට කැමැත්ත. කැමැත්ත ඇති වුණාද එතන ඉඳලා විතර්ක කරනවා. කල්පනා කරනවා. මම පසුගිය දේශනාවලත් පැහැදිලි කරා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මේ සංසාර ගමනට පාද මොනවද කියලා. ගමන් කරන්න පාද ඕනනේ. එතකොට පාද වලින් ගමන් කරන්නේ. සංසාර ගමනට පාද විතර්කයි. අන්න විතර්ක. එතකොට විතර්ක කියන්නේ කල්පනා කරන. කාම විතර්ක. කල්පනා කරනවද? ඊට පස්සේ කාම දෙවිල්ල. ඉතින් දනවා. දෙවිල්ලද ඊට පස්සේ පරිේශණය ඊට පස්සේ හොයනවා. ඉතින් හොයනවා. දැන් කොච්චර එතකොට මේක දුක්ඛ ස්වභාවයට අයිතිද? නැද්ද? කොහොමද දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ? පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, සන්තාප ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක්. පෙරලනවා. කොහොමද පෙරලන්නේ? චිතක්ෂණයක් තුළ පෙරලනවා.
එක්ක චිතක්ෂණයයි. හටගත් ක්ෂණයෙන් එතකොට හටගන්න හේතුන්ගෙන් නිරුද්ධ වෙන්න නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙනවා. ඉති වෙන්න හේතුවක් අවශ්‍ය වෙනවා. එහෙනම් එතන තියෙන දුක්ඛ. ඒතර මේක සංසාරෙටම තියෙනවද? සංසාරෙටම තියෙන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සංසාරෙම දුකයි කියන කිව්වේ. මේ පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය සංසාරයටම තියෙනවා. එහෙනම් මේක නැවත නැවත අපි ප්‍රාර්ථනා කරනවාද? එහෙනම් ප්‍රාර්ථනා කරන්නේ දුක. එකයිති දුක්ඛාර සත්‍යයට. විඥානයේ අයිති දුක්ඛාර සත්‍යයට. එහෙනම් චක්කු විඥානයේ අනාත්ම ලක්ෂණය හොයනවා අපි ගාවට. දැන් දුක්ඛ ලක්ෂණය පැහැදිලි. අනාත්ම ලක්ෂණය හොයන. අනාත්මයි කිව්වේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමාට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ චක්කු විඥානේ තමාගේ කැමැත්තට හැටියටද පවත්වන්නේ? පැවතුනේ නෑ. එහෙනම් ප්‍රත්‍ය පැවතුම් අනුව පැවතුනේ. ඒ කියන්නේ උපකාර යම් උපකාර උනේ යම් ආකාරයෙන්ද? ඒ අනුවයි පැවතුනේ. ඒතර උපකාර උනේ කොහොමද? ඒ අවස්ථාවේ එතන තියෙන බාහිර රූපය ඒ ඇසට සම්බන්ධ වුණා. එතකොට ප්‍රත්‍යයට අනුරූපව මට ඕන විදිහටද? නෑ. මට ඕන විදිහට චක්කු විඥානය හදාගන්න පුළුවන් නම් සතපොම් 10000 ගණන් ඈත තියෙන ඒවා මෙතන ඉඳලා බලන්න පුළුවන්. මෙහෙම ඥානයකුත් තියෙනවා දිව්‍ය චක්කු කියලා. හැබැයි හැමෝට මේක කරන්න බෑ. ඒකට වෙනම පිළිවෙතක් තියෙනවා. පිළිවෙත අනුගමනය කරලා බලන්න පුළුවන්. අභිඥා උපදවා ගත්තා අය. දිව්‍ය චක්කු, දිව්‍ය සෝත আদি වශයෙන්. එහෙනම් ඒ චක්කු විඥානය තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ. වෙන කෙනෙක්ගේ කැමැත්ත හැටියට. නෑ ඒත් නෑ. ලොකු බලවත් ශක්තිමත් පුච්චලයේ කැමැත්ත හැටියට. ඒත් නෑ. එහෙනම් ඒතන තියෙන පරිසරය අනුවයි. ඒතන තියෙන පරිසරය අනුව නම් හැදුවේ ඒයි ආත්මයට දාන්නේ. අනාත්මයි. තමාගේ වශයෙන් නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඒ ප්‍රත්‍යයට අනුරූපවයි ක්‍රියාත්මක වුනේ. තමන් කැමති නැත්නම් අප්‍රිය රූපයක් දැකලා ඒ සිතක් හදන්න. හැබැයි දැක්කේ අප්‍රිය රූපයක් නම් තමන්ට කරන්න දෙයක් නැහැ. ඒක නවත්තන්න බෑ. ඒ විඥානේ හට ගන්න. ඒ විඥානේ හට ගන්නවාමයි. එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියටද? නැහැ. තවත් කෙනෙක්ගේ කැමැත්ත හැටියටද? නැහැ. අනේ මගේ සිතට අප්‍රිය අරමුණු එන්න එපා කියලා හිතුවත් නැහැ. එතන තියෙනවා නම් යම් ස්වභාවයක් ඒ ස්වභාවයට අනුවයි සිත ඇද. එහෙනම් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එහෙනම් අනාත්මයි. ආත්මය කියලා කියන්නේ තමා වශයෙන් පවත්වන්න පුළුවන් නම් යම් සිතක්. ඒ හටගන්න චක්කු විඥානය, හොස්සෝත විඥානය, ගාන විඥානය, චිව්වා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියන මේ විඥාන හයන් මේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී තමන්ට ඕන ආකාරයකට හදාගන්න පුළුවන් නම් ආත්මයි. නේ ප්‍රත්‍ය පැවතුම් මනුවයි හැදෙන්නේ. ප්‍රත්‍ය පැවතුම් උපකාරයේ පැවැත්ම මනුවයි හැදෙන්නේ. එහෙනම් ඒ චක්කු විඥානය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. නැවත නැවත බලන්න, නැවත නැවත පරික්ෂා කරන්න, නැවත නැවත විමසන්න. සෝත විඥානයත් ගන්නවා අපි. සෝත විඥානයේ දුක්ඛ ස්වභාවය. ඔව්. එතකොට සෝත විඥානේ දැන් දන්නවා කණයි ශබ්දයයි නිසා හැදින්. එතකොට චිතක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. හැදුනේ හේතුවකින්, නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. එහෙනම් ඒ සෝත විඥානය දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ කොහොමද? ඒකේ තියෙන පීඩන ස්වභාවය. පීඩනයක් ඇති කරනවා. හඬ මිහිරින නැවත 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 අහඬ අන කරනවා. නැවත නැවත අහඬ අන කරනවා. සිතමයි අන කරන්නේ. නැවත නැවත හඬ නැවත නැවත හඬ අන කරන්නේ නැද්ද සිත? ඉතින් ඒක පීඩනයක් නේ. ඒක මහ වදයක්. ඒක මහ කරදරයක්.
හැබැයි මොනතරම් වද කරලා මොනතරම් පීඩනයක් ඇති කළා ඒ හැදෙන සිතට එක චිතක්ෂණයයි ආවිස. නැවතත් අහන්න කියලා. නැවතත් අහන්න. නැවතත් අහන්න. පීඩනයක් ඇති කරන්නේ නැද්ද? බල කරන්නේ නැද්ද? ඒ පැත්තට නැඹුරු කරන්නේ නැද්ද? ඉතින් මහා පීඩනයක්. පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. එසෝත විඥානේ. තර මනෝද්වාරය මනස සිත විඥානේ. එතකොට සෝත විඥානේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? සංකත ස්වභාවයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. මොකද්ද හේතුව? කණයි ශබ්දය. වෙන කිසිම දෙයක් උපකාර කරගෙන සෝත විඥානයක් හදන්න බැහැ. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න බැහැ ශරීරයයි පහසයි නිසා. දිවයි රසයයි නිසා, නාසයයි ගන්ධයයි නිසා, ඇසයි රූපයයි නිසා. ඒකට කණයි ශබ්දයමයි ඕනේ. සෝත විඥානයක් හදනවා. ඒකේ තියෙන උපාදයක්. සෙනෙන් හටගත්තා. සෙනෙන් හටගන්න සෙනෙන් නැති වුණා. එහෙනම් හේතුන්ගෙන් හටගත්තේ. හේතුන්ගෙන් හටගත්තා නම් සංකත ස්වභාවයක්. තමන්ට ඕන විදිහට නෙමෙයි හැදුනේ. එතන තියෙන ශබ්දානු ඒ පරිසරයේ ස්වභාවයේ ළඟපාත තියෙන ශබ්දානුයි හැදුවේ. එහෙනම් සංකත ස්වභාවයක් තියෙන. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ඒතර හටගන්න හේතුවක් ඕනේ. නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. එහෙනම් සන්තාප ස්වභාවයක් තියෙනවා. දෙවිල්ල හදනවා. කොහොමද දෙවිල්ල හදන්නේ? සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. අස ධාතු. ඒක කාම ධාතුව. කැමතිනේ. කැමති ධාතුවක්. සෝත විඥාන ධාතු කැමති. ඒතොර කාම ධාතුව නිසා කාම සංඥාව. ඒක හඳුනා ගන්න. හඬ මිහිරි. ලස්සනයි හඬ. මිහිරි. ආස්වාදයි සංඥාව. සංඥාව කාම සංඥා නිසා කාම ඡන්දය උපදිනවා. දැන් බලන්න මේ නාම ධර්මයන් නාම දැන් මෙතනින් පෙන්නනවා මම නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍ය වෙන. එතකොට කාම ධාතුව එසොත විඥාන ධාතුව නාම ධර්මය. ඒ නාම ධර්මය නිසා ඒ නාම ධර්මය තවත් නාම ධර්මයකට ප්‍රත්‍යයි එක චිතක්ෂණයක් තුල. සෝත විඥාන ධාතු ආශික චිතක්ෂණයයි. ඇතිව නැති වුණා. හැබැයි නැති වුණේ තවත් ධර්මතාවයකට ප්‍රත්‍ය වෙලා. ඒ මොකද්ද? කාම සංඥාවට. කාම සංඥාවටත් ආශික චිතක්ෂණයයි. එයට රැඳෙන්න බෑ. එයට ආශික චිතක්ෂණයයි. ඒක චිතක්ෂණයක් තුළ යත් ඇති වෙලා නැති වෙනවා. හැබැයි කාම ඡන්දයට ප්‍රත්‍ය වෙලා. කාම ඡන්දය කියන්නේත් නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි කාම විතර්කයට ප්‍රත්‍ය වෙලා. විතර්කයට ප්‍රත්‍ය වෙනවා. කාම විතර්කයට රැඳෙන්න බෑ. ඒකත් නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඒ විතර්කය නිසා කාම දෙවිල්ල. දෙවිල්ල හටගනව නැවත නැවත යහඬ අහන්න නැවත නැවත අහන්න දෙවිල්ල හටගන්න. කාම දෙවිල්ල. කාම දෙවිල්ල නිසා කාම පරිේශණය ඒකත් මනසින් කරන්නේ නාම ධර්මය. ඒතර බලන්න කාම ධාතුව එසොත විඥාන ධාතුව චිතක්ෂණයක් තුළ ප්‍රත්‍ය වුණා කාම සංඥාවට. ඒ කාම සංඥා ප්‍රත්‍ය වුණා එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. හැබැයි කාම ඡන්දේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. කාම ඡන්දයට රැඳෙන්න බෑ එක චිතක්ෂණයයි ආයස. එක චිතක්ෂණයක් තුළ කාම ඡන්දේ නැමැති එසිතත් ඉපද බිඳිනවා. හැබැයි කාම විතර්කයට ප්‍රත්‍ය වෙලා. ඒ විතර්කයටත් රැඳෙන්න බෑ එක චිතක්ෂණයයි ආයස. නැවත නැවත විතර්ක කරන්න ඕනේ. නැත්නම් එක චිතක්ෂණයක් තුළ ඇතිවලා නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ කාම දෙවිල්ලට ප්‍රත්‍ය වෙලා. ඒකත් හටගන්නේ සිතේ. ඒකත් නාම ධර්මයක්. එයාට රැඳෙන්නත් බෑ. එක චිතක්ෂණයක් තුළ යත් ඇති වෙලා නැති වෙනවා. ඒ නැති වෙන්නේ කාම පරිේශණයට ප්‍රත්‍ය වෙනවා. ඒක සිතින් කරන්නේ. කාමයන් සෑනේ සිතින්. දැන් නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යද? දැන් එතකොට පීඩන ස්වභාවයක්, සංකත ස්වභාවයක්, සන්තාප ස්වභාවයක් හා විපරිණාම ස්වභාවයක්. දැන් විපරිණාමයිනේ. ඇයි විපරිණාමයි කියන්නේ? කාම ධාතු චිතක්ෂණයක් තුළ විපරිණාමයි පෙරළුවා. කාම සංඥාව. කාම සංඥාව පෙරළුවා ෂණේ
කාමච්ඡන්දේට. කාමච්ඡන්දය සනේම් පෙරළුවා කාම විතර්කයට. කාම විතර්කය සනේම් පෙරළුවා කාම දෙවිල්ලට. කාම දෙවිල්ල සනේම් පෙරළුවා කාම පරිශ්‍රණයට. චිතක්ෂණ කීයද යන්නේ? එහෙනම් දෙවිල්ලක් තියෙනවා. සංකත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවයක් තියෙනවා. හොඳයි. තමාගේ කැමැත්ත හැටියටද? සෝත විඥානි ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිට ඒ මනෝද්වාර සෝතද්වාර කිව්ව. ඒ මනෝද්වාරයේ සිට විඥානේ තමන්ගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරුණේ යම් ආකාරයේද ඒ ආකාරයෙන් පැවැත්ම අරගෙන යනවා. ගෙනියන පුච්චලෙක් නෑ. කරන්නෙක් නෑ. කරවන්නෙකුත් නෑ. ඉදිරි ධර්මයන්ට පසුපසෙන් එන ධර්මයන් ප්‍රත්‍ය වෙනවා. ඉදිරි ධර්මයන්ට පසුපසෙන් එන ධර්මයන් ප්‍රත්‍ය වෙනවා. මේ ගැඹුරුයි දැන්. අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙනම් මනෝද්වාරය සිත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි. නැත් හොඳට බලන්න. සෝත විඥානය ගත්තා අපි, චක්කු විඥානය ගත්තා. ගාන විඥානය නාසය ගන්ධයයි නිසා හැදුවේ. එහෙනම් ඒකේ පීඩන ස්වභාවය ඕ පීඩාවක් ඇති කරනවා. එයි නැවත නැවත සුවදාග්‍රහණය කරන්න සිත අන කරනවා, සිත බල කරනවා, සිත වද දෙනවා, සිත එතනට තල්ලු කරනවා. නැද්ද? සිතයි තල්ලු කරන්නේ. නොපෙනී ඉඳගෙන අපිව මුලා කරනවා. එනං ගාන විඥානේ එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ පීඩනයක් ඇති කරන නිසා. නිරන්තරයෙන් නැවත නැවත සිත හදන්න පීඩනයක් ඇති කරනවා. නැවත නැවත සිත හදන්න පීඩනයක්. සංකත ස්වභාවයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. සන්තාප ස්වභාවයක් තියෙනවා, දවන ස්වභාවයක් තියෙනවා. දෙවිල්ල හැදෙනවා. දෙවිල්ල හැදෙන්නේ කොහොමද? ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ගාන විඥාන ධාතුව ගැන කතා කරන්නේ. ගාන ద్వාරය ගැන. එහෙනම් ඒක ධාතුවක්. ඒ කාම ධාතුව නිසා කාම සංඥාව. කාම සංඥාව නිසා කාම ඡන්දය, කාම ඡන්දය නිසා කාම විතර්කය, කාම විතර්ක නිසා කාම දෙවිල්ල, කාම දෙවිල්ල නිසා කාම පරිේශණය. අද අපි මෙතනින් නවත්තන්න සිද්ධ වෙනවා. කාල වේලාවත් එක්ක අපි ලබන සතියේ එතන ඉඳලා ආරම්භ කරනවා. මනෝද්වාරය පිළිබඳව තව කරුණු තියෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒතොර ගාන විඥාන ධාතුවත් තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි. සෝවාසයෙන් ඒ තමන්ගේ කැමැත්ත හැටියට තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. ප්‍රත්‍යෙන් උපදින ධර්මයක්. එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බැයි නම් අනාත්මයි. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. ඒතර අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා, දුක්ඛ ලක්ෂණයක් තියෙනවා, අනාත්ම ලක්ෂණයක්. හැබැයි මේක හොඳට විභාග කරලා, පරීක්ෂා කරලා, බෙදලා වෙන් කරලා තම තමන්ගේ නුවණින් තම තමන්ගේ නුවණට වැටෙන ආකාරයට තේරුම් ගන්න. සත්‍යයි. සත්‍යද කියලා තමන්ට තේරෙයි. අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා.